රැල්ල වෙරළට ආදරේ කතාවට ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදලාලි ශිවා ළඟට ඇවිල්ලා සිදු කරන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. වීරවර්ණ මුදලාලි මාස ගානක් තිස්සේ ලොකු සැලසුමක් හැදුවා. ඒ තමයි ශිවාට කරදරයක් කරන්න. වීරවර්ණ මුදලාලි කියලා කියන්නේ සල්ලි වලට ඕනම දෙයක් ගන්න පුළුවන් මිනිසෙක්. ඒ වගේම තමයි එහෙව් මිනිසෙක් එක්ක තමයි ශිවා පහුගිය කාලේ ලොකු සටනක් කරේ කියන කාරණය අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම වීරවර්ණ මුදලාලිත් එක්ක සටන් කරේ තමන්ට වෙච්ච අසාධාරණකම් නිසාමයි. එක අතකින් තමන් ආදරය කරපු කෙනා තමන්ට අහිමි කර. ඒ දේවල් වලට සමාව දුන්නත් තමන්ගේ තාත්තගේ අහිමිවීම ඒ විතරක් නෙවෙයි. තමන්ගෙම කියන මිනිස්සුන්ට නිතරම ප්‍රශ්න මෙන්න මේ හැම තැනකදීම ලොකු වේදනාවන් ගෙනාව කියන කාරණය අපිට පෙන්වා දෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි. මෙතනදී මතක් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැන මම ඔයත් එක්ක මේ වෙලාවේදී සටහනක් කරන්න සූදානම්. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපිට කතා කරගන්න තියෙනවා. ඔයා දන්නවනේ වීරවර්ණ මුදලාලි ඇවිල්ලා ඉවර වෙලා එයා සිද්ධ කරේ මෙන්න මේ වගේ කාරණාවක් ගැන කියන දේ ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම වීරවර්ණ මුදලාලි ආපු ගමන්ම ශිවාව මරලා දායිද? එයා තුවක්කුවත් අරගෙන ඇවිල්ලා වෙඩි තියලම දායිද? ඉතින් එකවතාවෙම මේ දේ සිද්ධ වෙනවා වෙන්න බෑ. ඇත්තටම වීරවර්ණ මුදලාලි ඇවිල්ලා ශිවා කරපු වැරදි එකින් එක මතක් කරලා දෙනවා විතරක් නෙවෙයි. ඇත්තටම ශිවාව එකපාරින් මරලා තමන්ට කරලා තියෙන දේවල් වලින් ඇත්තටම පළිගන්න ලේසි නෑ කියන කාරණය වීරවර්ණ මුදලාලි මෙතනදී පහදලා දෙන්න කටයුතු කරන හැටි බලාගන්නත් පුළුවන් වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක කතා කිරීමට තියෙන විශේෂම කාරණය බවට පත් වෙන්නේ කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින් මට කියන්න පුළුවන් වෙන්නේ. වීරවර්ණ මුදලාලි තමන්ගේ දුව යාළු කරගත් දවසේ ඉඳන්ම සහ ඇත්තටම ශිවා වැල්ලේ මිනිස්සු තමන්ගේ පැත්තට ගන්න එකත් ලොකු ප්‍රශ්නයක් විදිහට දැකලා තියෙනවා. ඉතින් මේ දේවල් පැහැදිලි කරලා ශිවාට මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරලා විතරක්ම නවතින එකක් නැහැ. ඇත්තටම වීරවර්ණට අනිවාර්යයෙන්ම මේ ශිවා බාර දුන්නට පස්සේ ශිවාව දූපතකට අරගෙන යනවත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නත් ඉඩකඩක් තිබෙනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම දැන් ඔය සමර ඇතුළු කට්ටිය ඔය ශිවා ඉන්න තැන බලා ගන්න වීරවර්ණ පසුපස ඇවිත්නේ තියෙන්නේ. ඒ නිසා වීරවර්ණ ශිවාට කරදරයක් කරන්න උත්සාහ කරද්දිම වීරවර්ණ අතරංගුවට ගන්න සීන් එක වුණත් අපිට බලන්න පුළුවන් වෙනවා ඇති.